2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා පුත්‍රන් දිස්ත්‍රික්කයේ චන්දමන්දිය ස්ථාන 421ක ඡන්දය සලකුණු කිරීම අද උදැසන 7ට ආරම්භ වුණා. හවස 5ට ඡන්දය සලකුණු කිරීම නිමා වීමත් සමග චන්දමන්දිය ස්ථාන ප්‍රතිබු ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආකාරය රැගෙන යන ආකාරය දැක් ගන්නට පුළුවන්. හෙට උදැසන 7ට පමණ ඡන්දය ගණන් කිරීම ආරම්භන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්දශ්‍රී බණ්ඩාර මහතා පවසා සිටියා. කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් වාර්තා වන්නේ නැහැ. ප්‍රදේශයේ පුත්තලම ප්‍රදේශයේ පුරාම සාමකාමී වාතාවරණයක් දිස්සෙනවා. විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් ආරක්ෂක ආරක්ෂාවට යොදවා තිබෙන ආකාරයක් දැක ගන්නට පුළුවන්. මම සුසන්ති සෝමලතා පුත්තලමේ සිට. පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්දශ්‍රී බණ්ඩාර මහතා පවසා සිටියේ 62% ප්‍රතිශතයක් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දේ පාවිච්චි කර තිබෙන ආකාරයයි. 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා ඡන්දය සලකුණු කිරීම අද උදෑසන 7ට ආරම්භ වුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 421ක ඡන්දය සලකුණු කිරීමට නියමිතයි. අද උදෑසන 7ට ඡන්දය සලකුණු කිරීම ආරම්භ කිරීම සමගම ජනතාව ඉතාමත්ම උද්‍යෝගයකින් ඡන්ද මධ්‍යස්ථාන කරා ඇදී යන ආකාරය තමයි දැක් ගන්නට ලැබෙන්නේ. ඒ වගේම අප කළ සංචාරයේදී දැක් ගැනීමට හැකිුනේ ජනතාව ඡන්දය සලකුණු කිරීමට පැමිණෙන අවස්ථාවේදී ඉතාමත්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කර මේ පැමිණ තිබෙන ආකාරයයි. විශේෂයෙන්ම පොලිසිය සහ ආරක්ෂක අංශ මේ වෙනුවට ප්‍රදේශීය ආරක්ෂා වෙනුවෙන් යොදවා තිබෙනවා. කිසිම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් මේ වෙනුවට වාර්තා වන්නේ නැහැ. අද දවසේ ඉතා සාමකාමී මැතිවරණයක් පැවැත්ුණා. අපි උදේවරුවේ අපි මමත් සහකාර මැතිවරණ කොමසාරිස්තුමත් ස්ථාන කීපයක්ම නිරීක්ෂණය කරා. අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග හොඳට ගැනුණා. නමුත් අපි දැක්ක එක දෙයක් කියන්නට අවශ්‍යයි. මේ අපේ ප්‍රමිසස් ඇතුළට ආවහම හොඳ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගවල හිටියට අපි දැක්කේ මාර්ගයේ ඡන්දය යන්න දෙන්න යනකොට එනකොට ඒ තරම් ආරක්ෂාවක් තිබුණු බවක් මිනිසු මහජනතාවය ගැන හිතපු බවක් පෙන්වෙන්නේ නැහැ. ඉතින් අපි අද ඡන්ද මධ්‍යස්ථාන 421ක සාමාන්‍ය ඡන්දදායකින් සඳහා ඡන්දේ පාවිච්චි කරන්න අවස්ථාව සරසලා දීලා තිබුණා. කිසි එකක සිද්ධීන් මොනවත් වාර්තා වුණේ නැහැ. අපිට සියල්ලම ඡන්ද පෙට්ටි උදේ 7 වෙනකොට මහජනතාවට විවෘත කරලා දෙන්නට පුළුවන් වුණා ඡන්දේ භාවිතා කිරීම සඳහා. ඒ වගේම 12ක් වෙච්චි ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණයක් අපි අවතැන් වූවාසේ සැලකෙන අය සඳහා විවෘත කරලා දීලා තිබුණා. ඒ වගේම කිලිනොච්චියට ඡන්දේ ප්‍රකාශ කිරීමට නියමිත ව තිබුණු 3 දෙනෙක් එහි ප්‍රවාහන පාස් මන්දීල හිට යවලා තියෙන ගොල්ලන්ගේ රහසිභාවය ආරක්ෂා වෙන්න අවශ්‍ය නිසා ඒ අය 10:45 වෙනකොට ඡන්දේ පාවිච්චි කරලා ආපහු පිටත් වෙලා තිබුණා. අපි මධ්‍යස්ථාන 99ක හිට ගණන් කිරීම සූදානම් කරලා තියෙනවා. ඒ 99න් එකක් සරණාගත අයගේ අවතැන් වන්සේ සැලකෙන අයගේ ඡන්ද සඳහා, ඒ වගේම 88ක් සාමාන්‍ය ඡන්ද සඳහා, තැපැල් ඡන්ද සඳහා 10%ක් විදිහට 10ක් විදිහට. දැන් අපි අද හම්බෙන සියලුම ඡන්ද පෙට්ටි අපේ CCO මහතුරු කියන්නේ ජ්‍යෙෂ්ඨ ගණන් කිරීම නිලධාරීන් සහ ස්ථාන භාරව රිසීවිං ඔෆිසර්ස්ලා එකතු වෙලා මේක සීල් කරනවා. මේක සීල් කරලා එන්නේ ඊට පස්සේ මේක අපි ලොකු පෙට්ටියකට දානවා. ඒ ඡන්ද ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානට අදාළ සියලුම ඡන්ද පෙට්ටි දාලා ඒක නැවත යතුරු දාලා ඒක සීල් කරනවා. ඒ වගේම ඒ වෙලාවට අවිල්ලා ඉන්නේ අපි පක්ෂ නියුක්තියෝ දෙන්නෙකුට ඒ සඳහා අවස්ථාව දීලා තියෙනවා. හැම පක්ෂයකටම සහස්වාධීන කණ්ඩායම් වලට එයාට පුළුවන්. එයාගේ ස්ටිකර් එකක් මොනවා හරි තියෙනවා නම්, හැබැයි පක්ෂ සලකුණක් තියෙන එකක් අලවන්නට බෑ. වෙන ස්ටිකර් එකක් හඳුනා ගැනීමේ සලකුණක් ඒගොල්ලන්ට ආරක්ෂා විදිහට අලවන්නට පුළුවන්. ඊට පස්සේ අපි මේකේ යතුරත් ඒ කාමරේ යතුරත් දෙකම කවර එක දාලා තවත් ස්ථානයක තියන්නට සැලසුම් කරලා තියෙනවා. ඒ ස්ථානයේ යතුරු දෙකක් තියෙනවා. එක් යතුරක් පොලිසිය බාරේ, අනික් යතුර අපේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා බාරේ තියෙනවා. මේක නැවත අපි අරින්නට පුළුවන් වෙන්නේ හෙට උදේ අපි දෙපාර්ශ්වයම එකතු වෙලා අදාළ CCO මහතුරුත් එක්ක. ඒ අපි 6:00 එන්නයි කියලා තියෙනවා අපේ කණ්ඩායමට. 6:00 ආවට පස්සේ අපි මේ යතුරු ටික ආපහු දීලා අපි 8ට ඡන්දය ගණන් කිරීමට විධිවිධානය යොදලා තියෙනවා. අපි අද රාත්‍රියේදී
ज्येष्ठ गणंकिरी निर्धारित वशन गणंकिरी में नियोग लबादीलावसान करते सरसुम करते अभिहितन हिट दाय हमार एकोलह वागे वेनकोट पक्ष वेल कोच्चर चंदगत गण्य कर लवसान करंट पुलवेगी तो सवस भागे मनाप गण्य करती मंगिता अभी विशेष वेनस्कमाकुणेनता सवस हत पमन वेनकोट अभी धनगण पुलवांगी पुतल दिस्ट्रिक सदा इद्रिपत्न पक्ष सह स्वाधीन खंडा तीस कोलह बेगी खंडा मेन खऊद अट दिन पार्लमेंट नियोजन के लिए।